ජනතා නීතිඥයෝ සංවිධාන විදිහට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා අපි පැමිණිල්ලක් කරන්න. මේ පැමිණිල්ලෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ පසුගිය කාලයේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටියේ. අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පහුගිය කාලය පුරාම විවිධ දේශපාලඥයෝ විවිධ පුද්ගලයන් විවිධ මත දරුවා. එක පැත්තකට මේක දේශපාලනය වෙනුවෙන් යොදාගත්තා කිව්වොත් ඒකත් නිවැරදි. ඉතින් ඒ පසුබිමක් තුල තමයි අපි මේ පැමිණිල්ල කරන්නේ. අපි දන්නවා පාස්කු විමර්ශන කොමිෂන් සභාව කියලා කොමිෂන් සභාවකුත් පත් කරා. හැබැයි ඒ කොමිෂන් සභාව වාර්තාව තවදුරටත් ජනතාවට එහෙම නැත්නම් ජනගත වුණා ජනගත වුණේ නැහැ. ඉතින් මේ தත්ත්වය තුල මේ සම්බන්ධයෙන් තොරතුරු දන්න තොරතුරු කිව හැකි පුද්ගලයන් සිටිය හැකි මේ தත්ත්වය තුල තමයි අපි මේ විමර්ශනය ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම පසුගිය 11 වෙනි මාසේ අප්‍රේල් 11 වෙනි මාසේ දිවයින පුවත්පතේ පළ වෙච්ච ලිපියක් තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා ඒ ලියපු ඒ ලේඛකයා ලියලා තියෙනවා සංහිඳියාව අහෝසි පාස්කු මහමලකරු හෙළිවේ කියලා. එතකොට ඒ ලිපිය පුරාම ඒ ලිපිය අපි කියෙව්වොත් ඒ ලිපියේ පැහැදිලිම තොරතුරු ගණනාවක් තියෙනවා. හිටපු හමුදා නිලධාරියෙක් බුද්ධියන්ස හමුදා නිලධාරියෙක් ඒකට සම්බන්ධ බවට ඔහුගේ ලිපියේ අන්තර්ගතය පරීක්ෂා කිරීමේදී තාමත් පැහැදිලි. මේ දේවල් පාස්කු කොමිෂන් සභාව ඇතුළ සාකච්ඡා වුණාද කියලා අපි දන්නේ නැහැ. මොකද කමිටු වාර්තාවක් එළියට ආපු නැති නිසා ජනතාවට ලැබුණ නැති නිසා කොහම වුණත් මොන කොමිසම් දැම්මත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපරාධයක් විමර්ශනය කිරීමේ බලය නැති වෙන්නේ නැහැ. ඒක යටපත් වෙන්නේ නැහැ. ඒක යටපත් කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුවෙන් හදන නීතිය තමයි අපරාධ නඩු විධාන සංග්‍රහය කියන එක. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තියෙන බලතල ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනය කිරීමේ හැකියාව තියෙනවා තොරතුරක් ඉදිරිපත් කරොත්. ඒ වගේම අපේ පැමිණිල්ලට පාදක වුණා අපේ පැමිණිල්ලට පාදක වෙලා තියෙනවා ලංකා දවස කියන වෙබ් අඩවියේ ඒ පළවෙච්ච තොරතුරු. ඒ වගේම තවදුරටත් කවුද ප්‍රදීප් ඒකනායක කියන පුද්ගලයාගේ මූණ පොතෙන් ලබාගත් තොරතුරුත් අපේ ලිපියට පදනම් වෙලා තිනවා. මොකද මේ සිද්ධි මේ තොරතුරු අනුව මේ අල් හික්මා සහ සහරාස් ෆවුන්ඩේෂන් කියන මේ රාජ්‍ය නෝන සංවිධාන ලියාපදිංචි කරන්න මේ හමුදා නිලධාරියෙක් මේ කියන කපිතාන් සහ ඔහුගේ බිරිඳ මැදිහත් වුණා කියන එක තමයි අපිට ඒ ලිපිය පුරා තියෙන කරුණු අනුව තේරුම් යන්නේ. මොකද එක පැත්තකින් හමුදා නිලධාරියෙක් විදිහට බුද්ධ්‍යංශයේ නිලධාරියෙක් විදිහට මෙහෙම දෙයක් කරා නම් එතන තියෙනවා විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම විමර්ශනය කර යුතුයි. මොකද එහෙම නැත්තම් අපි කොච්චර සමාජයේ මේ සම්බන්ධයෙන් මේ අපරාධ සම්බන්ධයෙන් සාකච්ඡාවල් කතාබහ කරත් සැබෑ අපරාධකරු සැඟවීමේ ඇත්තරම විශාල සම්භාවිතාවක් තියෙනවා. ඒක නිසා අපි කියනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව මානයකින් යුතුව විමර්ශනය කිරීමට අවශ්‍ය තොරතුරු තමයි මේ කියන ලිපි සහ මේ වෙබ්සයිට් පුරාම තියෙන්නේ. ඒ අනුව විමර්ශනය ආරම්භ කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.